සුබ දවසක් ඔයාලා හැම දිනාටම. එතකොට අපි දිගටම ටෙක්නිකල් ඇනලයිස් වලට අදාළව කතා කරගෙන ඉන්නේ. රීටේල් ට්‍රේඩර්ස්ලා විදිහට මාකට් එකක් අපි ටෙක්නිකලි ඇනලයිස් කරද්දි අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා. එතකොට අපි සපෝට් ඇන් රෙසිස්ටන් චාට් පැටර්න් සහ කැන්ඩල්ස්ටික් පැටර්න් ගැන අපි කතා කරා. අද අපි ඉන්ඩිකේටර්ස් ගැන බලමු. ඉතින් ඔයාට වුණත් ඉන්ඩිකේටර් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් Tamanට මාකට් එක ගැන හරි අයිඩියා එකක් තියෙනවා නම් Tamanටම කියලා ඉන්ඩිකේටර් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ ඉන්ඩිකේටර්ස් ගත්තාම ලෝකේ ට්‍රේඩ් කරන ගොඩාක්ම ට්‍රේඩර්ස්ලා එයාලා මාකට් එක දිහා දකින විදිහ සහ මාකට් එක ගිහින් තියෙන ප්‍රීවියස් ඉන්ෆෝමේෂන් අරගෙන එයාලා විවිධ ඉන්ඩිකේටර්ස් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අද වෙද්දී ඉන්ඩිකේටර්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලා ට්‍රේඩින් වියු එකට ගියත් MT5 ඕනම ප්ලැට්ෆෝම් එකට ගියාට පස්සේ විවිධ ඉන්ඩිකේටර්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම ඉන්ඩිකේටර්ස් තියෙන ලැගින් ඉන්ඩිකේටර්ස් විදිහට. ඒ කියන්නේ ළමයි ඉන්ඩිකේටර් එක මේ මාකට් එක හැදුනට පස්සේ තමයි ඉන්ඩිකේටර් එකක් පෙන්වන්නේ. එතකොට අපිට මේ ගොඩාක්ම ඉන්ඩිකේටර් එක ප්‍රීවියස් ඉන්ෆෝමේෂන් අරගෙන මාකට් එකත් එක්කම ඉන්ඩිකේටර් එකත් ගමන් කරනවා. එතකොට මම මේ ඇඩ් කරගෙන ඉන්නෙත් මම මේ මාකට් එකට දාගෙන ඉන්නෙත් ඒ වගේ ඉන්ඩිකේටර් එකක්. ඒ වගේම අනිත් කාරණේ තමයි ඔයාලා කිසිම ඉන්ඩිකේටර් එකක් මත ඉඳලා ට්‍රේඩ් වලට එන්ට වෙන්න එපා. ට්‍රේඩ් එකට එන්ට වෙද්දී අපි ගොඩක් දේවල් බලනවා. ඒ වගේ අපිට අපේ අයිඩියා එක තවදුරටත් කන්ෆර්ම් කරගන්න පුළුවන් තවත් එක් අදහසක් ගන්න පුළුවන් එක ටූල් එකක් විතරයි මේ ඉන්ඩිකේටර්ස් කියලා කියන්නේ. දැන් අපි ට්‍රේඩින් වියු චාර්ට් එක වගේ ගත්තාම අපිට ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි ඒක පේ කරේ නැත්නම් ට්‍රේඩින් වියු එක අපි සල්ලි දීලා ගත්තේ නැත්නම් අපිට ෆ්‍රී දෙන්නේ ඉන්ඩිකේටර්ස් 3ක් විතරයි අපිට මාකට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට වඩා අපි ඇඩ් කරනවා නම් එයාලා මේ කියනවා ට්‍රේඩින් වියු එක පේ කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අපිට සල්ලි දීලා ට්‍රේඩින් වියු එක ගන්න ඕනේ. මුලින් ඉන්ඩිකේටර් එක ඇඩ් කරගෙන බලන්න. ඉතින් ඒකේ අදහස නැත්නම් ඒක අයින් කරලා දාන්න පුළුවන්. එකම දේ තමයි මාකට් එක පැහැදිලිව තියාගන්න. අර ඕනුවට වඩා තියෙන හැම එකක්ම දාගෙන ඒකේ අදහස අවුල් කරගන්න එපා. මේ අද අපි කතා කරන්නේ ඉන්ඩිකේටර්ස් ගැන. එතකොට මේ මම යූස් කරන මම යූසුවලි භාවිත කරන ඉන්ඩිකේටර්ස් කිහිපයක් තියෙනවා. ඉන්ඩිකේටර් එකක් කියන්නේ මොකද්ද සහ එකෙන් ගන්න පුළුවන් ඉන්ෆෝමේෂන් මොනවද කියලා අපි බලමු. හරි, පළවෙනි ඉන්ඩිකේටර් එක තමයි බූලින්ජ බෑන් කියන ඉන්ඩිකේටර් එක. එතකොට මේ ඉන්ඩිකේටර් එක බූලින්ජ බෑන් කියලත් හඳුන්වනවා. ඉතින් ඒක නමක් නිසා අපිට විවිධ විදිහට ඒක උච්චාරණය කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට මේක ජෝන් බූලින්ජ කියන තැනැත්තා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බෑන් 3ක ඉන්ඩිකේටර් එකක්. එතකොට ඉන්ඩිකේටර්ස් ගත්තහම මේවා විවිධ විදිහට තියෙනවා. සමහර ඒවා මූවින් ඇවරේජ් විදිහට, බෑන් විදිහට, ඊට පස්සේ ග්‍රාෆ් විදිහට, හිස්ටෝග්‍රෑම් විදිහට විවිධ ආකාරයට ඒ ඉන්ඩිකේටර්ස් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඉන්ඩිකේටර් එකෙන් අපිට මාකට් එකේ සිටුවේෂන් එක එහෙම නැත්නම් මාකට් එක ඩිරෙක්ෂන් එක අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මාකට් එකක අයිඩියා එකක් ගන්න පුළුවන් විශේෂම අවස්ථාවක් තියෙනවා. මේක මේ මාකට් එකට ඇඩ් කරගත්තට පස්සේ එතකොට මේකෙදි මේ බෑන්ඩ් එක පුංචිම වෙන අවස්ථාව එහෙම නැත්නම් මේක හැකිලෙන අවස්ථාව ක්විස් අවස්ථාවක් කියලා කියනවා. ඒ වගේම මේක සමහර අවස්ථාවලදී බල්ජ් වෙලා තියෙනවා, විශාල වෙයි ගිහින් තියෙනවා. ගොඩාක්ම මාකට් එකක් කන්සල්ටේෂන් වෙද්දී එහෙම නැත්නම් අර සයිඩ්වේස් විදිහට සපෝට් ඇ රෙසිස්ටන් ලෙවල් දෙකක් අතර මාකට් එක ගමන් කරන අවස්ථාවේදී ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ එහෙම නැත්නම් බූලින්ජ බෑන්ඩ් කියන ඉන්ඩිකේටර් එක ක්විස් වෙන අවස්ථාවක් කියලා අපි හඳුන්වා ගන්න පුළුවන්. ක්විස් වෙනවා කියන්නේ හැකිලෙනවා. ලෝ වෝල්ටයිල් වෙද්දි එහෙම නැත්නම් මාකට් එකේ මේ වලින් එක අඩු වෙද්දි තමයි ගොඩාක්ම ඉන්ඩිකේටර් එක ක්විස් වෙන්නේ. ඒ වගේම ඒ මාකට් එකේ හයි වොලටයිල් එකක් තියෙද්දි බූලින්ජ බෑන්ඩ් එක බල්ජ් වෙනවා. එතකොට අන්න එතනදී අපිට මාකට් එක ගැන පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මේ අවස්ථාව බලන මාකට් එකක් කන්සල්ටේෂන් වෙලා තියෙනවා. ඒ වගේම රෙසිස්ටන් ලෙවල් එක බ්‍රේක් අවුට් වුණාට පස්සේ බොහෝ දුරට මේ ඉන්ඩිකේටර් එක බල්ජ් වෙනවා. ඒ බල්ජ් වෙන අවස්ථාවේදී අපිට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එක ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා කියලා. එතකොට කන්සල්ටේෂන් වෙලා රෙසිස්ටන් ලෙවල් එකක් නම් බ්‍රේක් අවුට් වෙන්නේ මාකට් එක නැවත ඉහළට ගමන් කරයි කියලා අදහසක් ගන්න පුළුවන්. අපි මේවා ලයිව් මාකට් එකේ බලමු.
එතකොට ඔයාලට මේ බූලින්ජ බෑන්ඩ් කියන ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න පුළුවන් මෙතන මේ ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා බූලින්ජ බෑන්ඩ් කියලා සර්ච් කරන්න එහෙම නැත්නම් BB කියලා ගැහුවට පස්සේ අදාළ ඉන්ඩිකේටර්ස් එක එනවා තමන්ට මේක අදාළ ඉන්ඩිකේටර්ස් ටික ෆේවරිට් දාලා ඇඩ් කරගන්න පුළුවන් ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තට පස්සේ මේ විදිහට පෙන්වන්නේ ඔයාලට පුළුවන් මෙතන මේ අදාළ ඉන්ඩිකේටර් එක ළඟට ගිහිල්ලා මෙතන මේ සෙටින්ස් ගිහිල්ලා දුන්නාට පස්සේ ඔයාලට අදාළ කලර්ස් වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ මාකට් එකට අදාළ තමන්ට මේ අයිඩියා එකක් ගන්න පුළුවන් පැහැදිලි කලර්ස් එකක් මෙතෙන්දී ඒවා චේන්ජ් කරගන්න පුළුවන් බෑන්ඩ් එකේ කලර් වෙනස් කරන්න පුළුවන් මෙතන මේ මැද ගිහින් තියෙන සිග්නල් ලයින් එකේ වගේම අපර් බෑන්ඩ් එක ලෝවර් බෑන්ඩ් එකේ කලර්ස් වෙනස් කරලා ඒ අදාළ දේවල් ටික හදාගන්න පුළුවන් මෙතන මේ ටූල් එකට ගියාට පස්සේ එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකත් ඔයාට අදාළ කලර් එකක් දීලා වෙනස් කරගන්න පුළුවන් මෙතන මේ සම්මත සැකසුම් වෙනස් කරන්න එපා ඒවා තියන්න ඔයාලට ස්ටයිල් එක ඕනනම් වෙනස් කරගන්න පුළුවන් හරි මේක ඕකේ කරගත්තට පස්සේ අපි මේක බලමු බල්ට් සහ ක්වීස් වෙන අවස්ථා කිහිපයක් මේ අවස්ථාව බලන්න මාකට් එක මේ අවස්ථාවේදී කන්සල්ටේෂන් වෙලා තියෙනවා එකම සීමාවක් තුළ ගමන් කරලා ගිහින් තියෙනවා ඒ වගේම මේ ලෝන් බොඩි කැනල් එකත් එක්ක මාකට් එක උඩට බ්‍රේක් අවුට් වෙලා ගිහින් තියෙනවා එතකොට ගොඩාක්ම අපි බලද්දි මෙතන ක්වීස් වෙලා මෙතෙන්දි බල්ජ් වෙලා තියෙනවා එතකොට ලෝ වෝල්ටයිල් වලදී තමයි ගොඩක්ම බෑන්ඩ් එක ක්වීස් වෙන්නේ සහ හයි වෝල්ටයිල් වලදී මාකට් එක ලොකු ඉෆෙක්ට් එකක් ආවට පස්සේ තමයි ගොඩක්ම බල්ජ් වෙලා ගිහින් තියෙන්නේ බූලින්ජ බෑන්ඩ් එකෙන් ගන්න ලෝන් ටයිම් ෆ්‍රේම් වල මොකද මේ ෂෝට් ටයිම් ෆ්‍රේම් ගත්තාම ඒ වගේ අපිට හැම තැනම මේ ක්වීස් සහ බල්ජ් වෙන අවස්ථා බලා ගන්න පුළුවන් ඒ නිසා ඒකෙදී අපිට පැහැදිලි අදහසක් ගන්න අමාරුයි ලෝන් ටයිම් ෆ්‍රේම් වලදී ගොඩක් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ බූලින්ජ බෑන්ඩ් කියන ඉන්ඩිකේටර් එක ප්‍රයෝගී කරගෙන මේ අවස්ථාවේදී මාකට් එක මෙන්න මේ කැනල් එකේ ලොකු ග්‍රීන් කැනල් එකක් හැදිලා මෙතෙන්දී මාකට් එක ඉහළට ගිහින් තියෙනවා. කියන්නේ හයි වෝල්ටයිල් එකක් වෙලා තියෙනවා. කියන්නේ ලොකු බයින් ප්‍රෙෂර් එකක් ඇවිත් තියෙනවා. ඒතර සමහරට නිවුස් එකක් රිලීස් වෙන්න පුළුවන්. හරි අපි ඉතුරු ඉන්ඩිකේටර් එක බලමු. MACD. එහෙම නැත්නම් මේක moving average convergence divergence කියලා හඳුන්වනවා. මේ ඉන්ඩිකේටර් එකේ සැකැස්ම ගත්තොත් මේකේ සිග්නල් ලයින් දෙකක් ගිහින් තියෙනවා. මේ රතු පාට ලයින් එකක් සහ නිල් පාට ලයින් එක සිග්නල් ලයින් දෙක කියලා එක හඳුන්වනවා. ඒ වගේම ඔයාලට පේනවා මේ හිස්ටෝග්‍රෑම් තියෙනවා රතු පාට සහ නිල් පාට විදිහට. එතකොට ඒ වගේම මේ මැදින් යන ලයින් එක අපි සීරෝ ලයින් එක කියලා හඳුන්වනවා. එතකොට මාකට් එකේ සිටුේෂන් එක ගැන අයිඩියාස් දෙකක් ගන්න පුළුවන් මේකෙදි. එකක් තමයි මේ හිස්ටෝග්‍රෑම් වලට වඩා ගොඩක් ඉහළින් මේ සිග්නල් ලයින් එක ගමන් කරලා මේ දෙක ක්‍රොස් වෙන අවස්ථාවේදී මේ ලයින්ස් දෙක ක්‍රොස් වෙන අවස්ථාවේදී මාකට් එක නැවත රිවර්සල් වෙයි කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. මොන අවස්ථාවේදීද මේ සිග්නල් ලයින් එක හිස්ටෝග්‍රෑම් වලටත් වඩා ගොඩාක් ඉහළට ගිහිල්ලා ඒ ලයින් දෙක ක්‍රොස් වෙන අවස්ථාවේ. මේ ලයින්ස් දෙක ක්‍රොස් වෙන අවස්ථාවකදී ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද දැන් මෙතන මාකට් එක ඩවුන් වෙලා තිබ්බත් සමහර අවස්ථාවලදී මාකට් එක ඩවුන් නොවී තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා එක ඉන්ඩිකේටර් එකක් දාගෙන ඒ ඉන්ඩිකේටර් එක මත විතරක් පදනම් වෙලා ට්‍රේඩ් වලට යන්න එපා. ඒ වගේ මෙන්න මේ අවස්ථාවේදී අපි එතනදි හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවද? ඒ වගේ මෙතන මේ කැනස්ටික් පැන් එකක් තියෙනවද? ඒ වගේම මාකට් එකේ ඩිරෙක්ෂන් එක කොහොමද කලින් මාකට් එක කොහොමද ගිහින් තියෙන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවද මේ ඉතුරු ඉන්ෆෝමේෂන් එක අපි MACD ඉන්ඩිකේටර් එකත් ඇඩ් කරගෙන ඒ අවස්ථාවේදී තියෙනවා නම් මේ ලෙව ඒ කියන්නේ මේ ලයින්ස් දෙක ගොඩාක් උඩට ගිහිල්ලා මේ දෙක ක්‍රොස් වෙන අවස්ථාවක් කියලා හිතන්නකෝ. ආ එතකොට අපිට අර අනිත් කන්ෆර්මේෂන් එක හා එහෙනම් තවදුරටත් මාකට් එක එහෙනම් මේක පහළට යයි කියලා මේ MACD එකනොත් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකේ අනිත් පැත්ත මාකට් එකක් අප් වෙනවා ඒ සිග්නල් ලයින් දෙක ගොඩාක් පහළට ඇවිල්ලා ක්‍රොස් වෙන අවස්ථාවකදී ක්‍රොස් වෙලා මේක නැවති ඉහළට යන අවස්ථාවකදී මාකට් එකත් ඉහළට යයි කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි ඒව ලයිව් මාකට් එකේ බලමු. MACD කියලා ගහලා අපි ඒ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගමු. හරි ඉන්ඩිකේටර් එක ඇඩ් වුණා. දැන් මේක ඔන්න අපි zoom in කරගමු. අපි බලමු එහෙම අවස්ථාවක්. මෙතන බලන්න මේක පහළට ඇවිල්ලා මේ සිග්නල් ලයින් දෙක මෙතන ක්‍රොස් වෙලා තියෙනවා.
ඒත් එක්කම අපි මෙතන මේ සපෝට් ලෙවල් එකේදී මාකට් එක පහළට ඇවිල්ලා නැවත ඉහළට යන අවස්ථාව. එතකොට ඒකේ අයිඩියා එක මෙන්න මේ අවස්ථාවේදී ගන්න පුළුවන්. මාකට් එක ඉහළට ගිහින් තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි අපිට මේ ඩයිවර්ජන්ස් ගැන මම ලෙසන් එකක් කරන්නම්. ඩයිවර්ජන්ස් බලද්දී අපිට මේ අවස්ථාවේ ඩයිවර්ජන්ස් එකක් MACD එකට අදාළව බලන්න පුළුවන්. සරලව ඩයිවර්ජන්ස් කියලා කියන්නේ මාකට් එකට ප්‍රතිවිරුද්ධව තමයි ඉන්ඩිකේටර් එක වැඩ කරලා තියෙන්නේ, ගමන් කරලා තියෙන්නේ. එතකොට අනිත් හැම අවස්ථාවකම ඉන්ඩිකේටර් එක ගමන් කරන්නේත් මාකට් එකට සමානව. එතකොට මාකට් එකට ප්‍රතිවිරුද්ධව ගමන් කරන අවස්ථාවක් අපි ඩයිවර්ජන්ස් එකක් කියලා කියනවා. එතකොට ඩයිවර්ජන්ස් හැදිලා තියෙනවා. හරි, අපි අනිත් ඉන්ඩිකේටර් එක බලමු. ඒ ඉන්ඩිකේටර් එක තමයි RSI. එහෙම නැත්නම් රිලේටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස්. එතකොට මාකට් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් විදිහට මේ RSI ඉන්ඩිකේටර් එක අපිට හඳුන්වන්න පුළුවන්. ගොඩාක්ම මගේ ප්‍රේවරිට් ඉන්ඩිකේටර් එක. ඒ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි මේ වින්ඩෝ එකක් තියෙන්නේ. මේකේ මේ උඩ ලයින් එක අපි අපර් ලයින් එක කියනවා. ඒ වගේම මේ මැදිනුත් තව කඩිරි වලින් ලයින් එකක් යනවා. ඒක අපි මිඩල් ලයින් එක කියලා හඳුන්වනවා. පහළින්ම යන ලයින් එක ඒක ලෝව ලයින් එක කියලා හඳුන්වනවා. එතකොට අපර් ලයින් එක විදිහට 70 ලයින් එක, මිඩල් ලයින් එක විදිහට 50 ලයින් එක සහ අපර් ලයින් එක විදිහට 30 ලයින් එක තමයි තියෙන්නේ. එතකොට මේ යන සිග්නල් ලයින් එක, එහෙම නැත්නම් මේ මූවින් ඇවරේජ් එක 70 ලයින් එක ක්‍රොස් කරලා උඩට යන අවස්ථාව අපි ඕවර්බ්‍රෝඩ් වෙනවා. එහෙම නැත්නම් ඕවර්බ්‍රයිට් වෙනවා කියලා හඳුන්වනවා. මේ 30 ලයින් එක ක්‍රොස් කරගෙන පහළට යන අවස්ථාව අපි ඕවර්සෝල් අවස්ථාවක් කියලා හඳුන්වනවා. එතකොට මේ ඕවර්සෝල් වෙනවා, ඕවර්සෝල් වෙන එකෙන් අදහස් කරන්නේ මාකට් එක පහළ යෑමේ උපරිමයට ආවා කියලා. ගොඩාක් මාකට් එක ඩවුන් වෙලා කියලා. එතකොට මාකට් එක ගොඩාක් ඩවුන් වෙනවා කියන්නේ අප් වීමේ අවස්ථාව වැඩි. එතකොට නැවත මාකට් එක රිවර්සල් වෙනවා. රිවර්සල් පොයින්ට් එකක් හඳුන ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් තමයි මේ RSI ඉන්ඩිකේටර් එක. ඒ වගේ මේ 70 ලයින් එක ක්‍රොස් කරගෙන මේ මූවින් ඇවරේජ් එක උඩට යනවා කියන්නේ ඕවර්බ්‍රෝඩ් අවස්ථාවක් කියලා හඳුන්වනවා. ඕවර්බ්‍රෝඩ් වෙනවා කියලා. ඕවර්බ්‍රෝඩ් වෙනවා කියලා කියන්නේ ඉහළ යෑමේ උපරිමයට මාකට් එක ආවා. ඒ කියන්නේ ගොඩාක් දුරට මාකට් එක ඉහළට ආවා. නැවත පහළට යෑමේ අවස්ථාව තියෙන. එතකොට රිවර්සල් පොයින්ට් එකක් තමයි මේ ඕවර්බ්‍රෝඩ් එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ඒක මාකට් එකට ඇඩ් කරගෙන බලමු. එතකොට මේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තට පස්සේ අපිට මේ අවස්ථාව බලා ගන්න පුළුවන්. දැන් මාකට් එක මෙහෙම පහළට ඇවිල්ලා ඕවර්සෝල් වෙලා තියෙනවා. එතනින් පස්සේ මාකට් එකේ රිවර්සල් පොයින්ට් එකක්, එහෙම නැත්නම් මාකට් එක නැවත ඉහළට ගිහින් තියෙනවා. වගේම අප් එකට අදාළවත් ඒ විදිහම. ඉතින් ඊට අමතරව සමහර අවස්ථාවල ඕවර්බ්‍රෝඩ් වෙලා තියෙනවා, ඕවර්සෝල් වෙලා තියෙනවා. හැබැයි මාකට් එක එහෙම එච්චර දුරට පහළට ගිහින් නැහැ. අන්න ඒ නිසයි කියන්නේ අපිට ඉන්ඩිකේටර් එකක් මත ඉඳලා අපිට අයිඩියා ගන්න අමාරුයි. හරි, අපි රියල් මාකට් එක ඉන්ඩිකේටර් එක ඇඩ් කරගෙන බලමු. ඉන්ඩිකේටර්ස් ගියා RSI කියලා සර්ච් කරන්න. එතකොට අදාළ ඉන්ඩිකේටර් එක ඇඩ් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේකත් කස්ටමයිස් කරගන්න තමන්ට කැමති විදිහට. මෙතන මේ සෙටින්ස් වලට ගිහිල්ලා RSI කියලා තියෙනවා. ඒකේ ලයින් එක අපිට ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් කරගද්දී ඔයාලට පේනවා අපි ඇඩ් කරගත්ත ඉන්ඩිකේටර් එකෙත් ඒ වෙනස් වීම තියෙනවා. දැන් අපි මෙහෙම ලයින් එක රෙඩ් දුන්නට පස්සේ මේ ලයින් එක රතු වෙලා තියෙනවා. ඊට මේකේ thickness එක වෙනස් කරගන්න පුළුවන්. හරි, ওই විදිහට ඇඩ් කරගත්තා. හරි, දැන් අපි බලමු මේක overbright සහ oversold වෙන අවස්ථාවන් කිහිපයක්. එතකොට බලන්න මෙන්න මේ වගේ අවස්ථාව. දැන් මේ වගේ තැන්වලදී අපිට එතන පැහැදිලි අයිඩියා එකක් නැහැ. හැබැයි මේකෙදි divergence දැන් මම කිව්වා අපි MACD එකෙත් බැලුවා, RSI එකෙත් පැහැදිලිවම ඩයිවර්ජන්ස් බලා ගන්න පුළුවන්. ඩයිවර්ජන්ස් කියන්නේ මාකට් එකකට ප්‍රතිවිරුද්ධව ඉන්ඩිකේටර් එකේ රියැක්ෂන් එක තියෙනවා. මේ පැහැදිලිවම ඩයිවර්ජන්ස් බලා ගන්න පුළුවන් අවස්ථාවක්. මේ 70 ලයින් එකටම මාකට් එක ඇවිත් තියෙනවා. එතකොට මේ 70 ලයින් එකට ආවා කියන්නේ මාකට් එකක් ගොඩාක් ඉහළට ඇවිත් තියෙනවා කියන එක. එතකොට ඒ ලයින් එක ක්‍රොස් කරගෙන මාකට් එක නැවත ඉහළට ගිහිල්ලා නැවත පහළට එන්න පුළුවන්, නැත්නම් එතනින්ම හැරෙන්න පුළුවන්. බලන්න ඉතින් මේ අවස්ථාවවලදී බලන්න මේක ඕවර්සෝල් වෙලා තියෙනවා. හැබැයි මාකට් එක මේ පොඩි දුරයි ඉහළට ගිහින් තියෙන්නේ. අන්න ඒ නිසයි කියන්නේ මේ ඉන්ඩිකේටර්ස් කියන ඒවා හැම වෙලාවෙම හැම තැනම ඒ විදිහටම වැඩ කරන්නේ නැහැ. එතකොට අපි අනිත් දේවල් එක්ක ඒ ගැන අයිඩියා එකක් ගන්න ඕනේ.
හරි අපි ඊළඟ ඉන්ඩිකේටර් එකට යමු ස්ටොකැස්ටික් ඔසිලේටර් ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ RSI ඉන්ඩිකේටර් එකට වඩා කෙටි කාලීන ඉහළ පහ ඒ කියන්නේ ඕවර්බ්‍රෝඩ් සහ ඕවර්සෝල් වෙන අවස්ථා එතකොට මේ ස්ටොකැස්ටික් එක දාගත්තාම අපිට මේ පොඩි පොඩි ඉහළ පහළ යෑම් එක මාකට් එකක් ඕවර්බ්‍රෝඩ් සහ ඕවර්සෝල් වෙන අවස්ථා දෙක ගන්න පුළුවන් ඒකෙත් අර වගේම මේ අපර් ලයින් එක මිඩල් ලයින් එක සහ ලෝවර් ලයින් එක මේ අපර් ලයින් එක ක්‍රොස් කරගෙන උඩට යන අවස්ථාවක් ඕවර්බ්‍රෝඩ් සහ පහළට යන අවස්ථාව ඕවර්සෝල් කියලා කියනවා එතකොට මේ පහළින්ම තියෙන 20 ලයින් එක මේ මැදින් යන්නේ 50 ලයින් එක සහ උඩින්ම යන්නේ 80 ලයින් එක එතකොට මේක නිල් පාට සහ රතු පාට විදියට සිග්නල් ලයින් එක එහෙම නැත්නම් මූවින් ඇවරේජ් දෙක ගමන් කරලා තියෙනවා එතකොට ඒකේ කම්ප්‍රමේෂන් එකත් ඒ වගේමයි මේක ඕව බ්‍රෝඩ් වෙන අවස්ථාවේදී මාකට් එක පහළට යෑමේ නැඹුරුතාවය වැඩි ඒ වගේම ඕව සෝල් වෙන අවස්ථාව කියන්නේ නැවත මාකට් එක රිකවර් වෙන අවස්ථාව ඒක අපි මාකට් එකට ඇඩ් කරගෙන බලමු එතකොට මෙතන තියෙනවා ස්ටොකැස්ටික් RSI කියලා හරි අපි ඇඩ් කරගත්තා ඒකත් ඔයාලට කැමති නම් ඒක කස්ටමයිස් කරගන්න පුළුවන් එතකොට මේකේ අයිඩියා එක ගන්නවා නම් ඔයාලා RSI කියන ඉන්ඩිකේටර් එකත් ඇඩ් කරගන්න අපි ඒකත් ඇඩ් කරගමු එතකොට මේ දෙකත් එක්කම බලද්දී අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් තැන් තියෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් බලන්න. ඒ කියන්නේ මේ ස්ටොකැස්ටික් එකෙත් ඕවර්සෝල් වෙලා RSI එකෙත් ඕවර්සෝල් වෙනවා. එතකොට මේ දෙකේම කන්ෆර්මේෂන් එක තියෙන මාකට් එක ගොඩාක් දුරට පහළට ආවා. එතනින් එහාට නැවත පහළට එන්නේ මාකට් එක අප් වෙයි කියලා. එතකොට හොඳ සපෝට් ලෙවල් එක නම් මාකට් එක තියෙන්නේ මේ දෙකෙත් කන්ෆර්මේෂන් එක නම් ඕවර්සෝල් වෙලා නම් මාකට් එක බොහෝ දුරට ඉහළ යෑමේ අවස්ථාව තියෙනවා. මෙන්න මේ අවස්ථාවත් බලන්න මේක ඕවර්බ්‍රෝඩ් වෙලා සහ RSI එකෙත් මේ 70 ලයින් එකටම ඇවිල්ලා මාකට් එක හරි දැන් ඔන්න මම අර කලින් කිව්වා වගේ මෙතෙන්දී ඩයිවර්ජන්ස් එකක් තියෙනවා ඒ වගේම මෙතෙන්දී මේ 70 ලයින් එකටම මාකට් එක ඇවිල්ලා එතකොට දැන් RSI එකේ කන්ෆර්මේෂන් එක දුන්නානේ ඒ වගේම අපි ස්ටොකැස්ටික් එකක් දාගත්තොත් ඒකනොත් අපිට අයිඩියා එකක් තියෙනවා ඒ ස්ටොකැස්ටික් එකත් ඕවර්බ්‍රෝඩ් වෙලා يعني ඉහළ යෑම උපරිමයටම ඇවිත් ඒ වගේම මම ඒ වගේම මම මූවින් ඇවරේජ් එකක් සිම්පල් මූවින් ඇවරේජ් එකක් ඇඩ් කරගෙන තියෙනවා 200 පීරියඩ් සිම්පල් මූවින් ඇවරේජ් එක ඒකෙන් අපිට අයිඩියා එකක් ගන්නෙත් ඒකේ අයිඩියා එක තියෙන්නෙත් මාකට් එක ඩවුන් එකට අදාළවයි ඒ විදිහට අපිට ස්ටොකැස්ටික් ඔසිලේටර් එකෙත් අයිඩියා එකක් ගන්න පුළුවන් දෙකම ඕවර්සෝල් සහ ඕවර්බ්‍රෝඩ් වෙන අවස්ථාවේදී ෂෝට් පොසිෂන් සහ ලෝන් පොසිෂන් වලට එහෙම නැත්නම් මේ අප් ඩවුන් විදිහට ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන් මූවින් ඇවරේජ්. එතකොට මේ මූවින් ඇවරේජ් කියන ඒවා සිම්පල් මූවින් ඇවරේජ්, ඒ වගේම එක්ස්පොනේෂන් මූවින් ඇවරේජ් කියලා තියෙනවා. එතකොට ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ දෙකම සමානයි. 100 මූවින් ඇවරේජ් එකේදී පොඩි පොඩි ට්‍රෙන්ඩ් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම 50 මූවින් ඇවරේජ් එකේදී අපිට මාකට් එකේ පොඩි ඩිරෙක්ෂන් හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ගොඩාක් මම මූවින් ඇවරේජ් යූස් කරද්දී මේ 100, 200 සහ 50 කියන මූවින් ඇවරේජ් එක තමයි යූස් කරන්නේ. ලොකු ට්‍රෙන්ඩ් එකක් හඳුනා ගන්න මම 200 මූවින් ඇවරේජ් එක තමයි ගොඩාක්ම භාවිතා කරන්නේ. ඒ වගේම මේ 200 පීරියඩ් මූවින් ඇවරේජ් එක සහ 100 පීරියඩ් මූවින් ඇවරේජ් එකේදී අපිට ට්‍රෙන්ඩ් එක හොඳ රිවර්සල් පොයින්ට් එකක් හඳුනා ගන්න පුළුවන්. මේ මාකට් එකට වඩා මේ මූවින් ඇවරේජ් දෙක ඉහළට ගිහිල්ලා මේක ක්‍රොස් වෙන අවස්ථාවකදී ට්‍රෙන්ඩ් එක ලොකු බෙයාරිස් එකක් එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් එකේ ලොකු ඩවුන් එකක් හඳුනා ගන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ දෙක ක්‍රොස් වෙන අවස්ථාවකදී. ඒ වගේම අප් එකට අදාළවත් ඒ විදිහමයි කන්සල්ටේෂන් එකකින් හරි එහෙම නැත්නම් බොහෝ දුරට ලොකු කන්සල්ටේෂන් එකකින් පසුව මේ විදිහට මාකට් එකකට යටින් මේ මූවින් ඇවරේජ් දෙක ගමන් කරලා එක ක්‍රොස් වෙන අවස්ථාවකදී ලොකු බුලිස් එකක් මාකට් එක ලොකුවට ඉහළට ගමන් කරයි කියලා. හරි. එතකොට මේ 100 මූවින් ඇවරේජ් එක ගමන් කරන්න ඕනි 200 පීරියඩ් මූවින් ඇවරේජ් එකට වඩා ඉහළින්.
මෙන්න මේ විදිහට ඒක ඉහළින් ගිහිල්ලා මේ 200 moving average එක පහළින් ගමන් කරන්න ඕනේ. ගොඩාක් මම යූස් කරන්නේ මේ 200 period moving average එක. Simple moving average එක ඔයාලට පුළුවන් මෙතන indicators වලට ගිහිල්ලා moving average කියලා search කරන්න. එතකොට moving average simple කියලා මෙතන ඉස්සරහින් එනවා. ඒක add කරගන්න. ඒ අදාළ indicator එක add කරගත්තට පස්සේ ඔයාලට settings වලට ගිහිල්ලා මෙතන මේ පළවෙනි option එකේ තියෙන length එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේක 100 දුන්නොත් ඒක 100 moving average එකක් විදිහට තමයි වැඩ කරන්නේ. මේක 200 දුන්නොත් 200 moving average එකක් විදිහට. ඉතින් අදාළ වෙනස්කම් කරගන්න පුළුවන් 50 දුන්නොත් 50 moving average එකක් විදිහට. මම මෙතන දීලා තියෙන්නේ simple moving average කියන එක. එතකොට මම කිව්වා ලොකු trend එක reversal point පෙන්නනවා කියලා මේ 200 period moving average එකේදී. එතකොට මේක අපි zoom out කරලා බලද්දී ඔයාලට පැහැදිලි මේ trend එකේ දිශාවට තමයි moving average එක ගමන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ moving average එක market එකට වඩා ගොඩක් ඉහළින් නම් යන්නේ market එකේ ලොකු bearish එකක්, කියන්නේ ලොකු down එකක් පෙන්눔 කරනවා. එතකොට මේ 200 moving average එකේදී පෙන්වන්නේ candle 200 න් 200ට. අපි දැන් 50 moving average එක දැම්මොත් candle 50 න් 50ට වෙනස් වීම තමයි පෙන්වන්නේ. එතකොට මේ 200 moving average එකක් කියන්නේ candle 200ක පරාසයක් පෙන්නනවා වෙනස් වීම. මෙතනදී මේ candle වලට අතරින් moving average එක ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ එතන market consolidation එකක් තියෙනවා. එතකොට එතනින් අපිට idea එකක් ගන්න අමාරුයි. එතකොට නැවත මේ market එක ඉහළට හැදෙන අවස්ථාවකදී මේ 200 period moving average එක පහළින් ගමන් කරද්දී අපිට මේ down trend එකේ reversal point එක, එහෙම නැත්නම් නැවත මේක රිකවන අවස්ථාව පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. අනික තමයි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් එක. එතකොට මේ ෆිබොනාචි කියන ඒවා වෙනම කතා කරන්න ඕනි මාතෘකාවක්. ෆිබොනාචි ගොඩාක්ම මාකට් එකේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් පෙන්눔 කරන ඉන්ඩිකේට එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. එතකොට මේ ඉන්ඩිකේට එකේ සම්පූර්ණම මේ විදිහට අපි මාකට් එකට ඇඩ් කරගත්තට පස්සේ මේ වගේ තමයි පෙන්눔 කරන්නේ. එතකොට මේකෙදි වැදගත්ම නම්බර්ස් කිහිපයක් තියෙනවා. මේක මාකට් එකේ ප්ලේස් කරගත්තට පස්සේ ගොඩාක්ම වැදගත් නම්බර් කිහිපයක් තියෙනවා. ඒ තමයි 0.66 කියන එක, ඒ නම්බර් එක. ඒ වගේම 0.618 කියන එකත්, ඒ වගේම 0.382 කියන එක. මෙන්න මේ නම්බර්ස් තුන ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේන්ලි පොයින්ට් පෙන්වන්නේ මේ අවස්ථාවකදී. මේ ඇඳගෙන තියෙන, මේ ප්ලේස් කරගෙන තියෙන ෆිබොනාචි එකට අදාළව බලන්න. මේකේ මේ මාකට් කෙටි කාලීන ඉහළ පහළ යෑම මේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් විදිහට පෙන්වලා තියෙනවා. එතකොට මේ ලෙවල් දෙකේදී මාකට් එකට ලොකු වෙනසක් වෙලා තියෙනවා. මේ අතර මාකට් එක කෙටි කාලීනව ඉහළ පහළ ගියත් මෙතනින් පස්සේ මේක රීටෙස්ට් කරලා මාකට් එක ගොඩාක් දුරට පහළට ඇවිත් තියෙනවා. ඒ වගේ මෙතනින් ගත්ත ඩවුන් එක නැවත පහළටම ඇවිත් තියෙනවා. ඒ නිසා ෆිබොනාචි කියන ඒවා සපෝට් ඇන් රෙසිස්ටන්ස් වෙනුවට, එහෙම නැත්නම් සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් හඳුන ගන්න අපිට යූස් කරන්න පුළුවන්. හරි, අදට අපි ඉන්ඩිකේටර් කිහිපයක් ගැන කතා කරා. ඉතින් මම මේවා වැඩි විස්තර කරේ නැහැ. මම ඒකෙන් සරල අදහස ගන්න පුළුවන් සරල අදහස ගැන තමයි පැහැදිලි කරේ. අපි ඉස්සරහට ඒවා ප්‍රැක්ටිකලි මාකට් එකේ යූස් කරගෙන ප්‍රයිස් ඇක්ෂන් එකක් ගන්න කොහොමද කියලා අපි ඒවා ප්‍රායෝගිකව කතා කරමු. හොඳයි, එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.